පැනිසුනුවරදී ලංකාවේ ප්‍රධාන නිල දෙපාර්ශ්වික ණය හිමියන් සමග ණය පිටුවගත කිරීමේ සාකච්ඡාව අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමග අවසන් එකඟත්වයකට එළඹුණා. චීන එක්සිම් බැංකුව සමගත් අප අද බීජිං නුවර අවසන් එකඟත්වයකට පැමිණිය. රටට සැබැවින් ආදරය කරන අයට මේක සුබ ආරංචිය. ශ්‍රී ලංකා වොන් විදේශ රටවල සියලු දෙපාර්ශ්වික ණයවාරික ගෙවීම 2028 වසර දක්වා කල් දමා ගැනීමට අපට හැකි වේවි. ඉන්පසු සහනදායි කොන්දේසි මත සියලු ණය ගෙවා අවසන් කරන්නට 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නටත් අපට අවස්ථාව ලැබේවි. අපි පූර්ණ සාර්ථකත්වයේ ලබා ගත්තොත් ආයේ කවදාවත් අපේ රටට IMF යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මම වෙහෙසෙන්නේ අන්න ඒකටයි. විවේචනය කරන සමහර කණ්ඩායම්වලට අවශ්‍ය දේශපාලන බලය ලබා ගැනීම පමණයි. රටට කිසිම ජයක් ලැබෙන එකකට ඒ අය මේ තරම් කුපිතවන්නේ ඇයි? අපි රට ගොඩ නංවන්න සැලසුම් හදනවා. ඒ අය ලංකාව පුරා ඇවිදිමින් බලය ඉල්ලනවා. මුලදීම ප්‍රශ්නය තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ මා සමග එක් වී රට ඉදිරියට ගෙනියනවාද? එහෙම නැත්නම් තවත් ප්‍රශ්නය තේරුම් ගෙන නැති අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසන කණ්ඩායමක් සමග එක් වෙනවාද? ඒ තීරණ ගැනීමේ පූර්ණ ඓතිහාසික නිදහස ඔබට තියෙනවා. ඔබ ගන්නා තීරණෙන් තීන්දුව වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නෙවෙයි, රටේ අනාගතය, ඔබේ අනාගතය, ඔබේ දූ දරුවන්ගේ අනාගතය. හුණු වටේ කතාව නාට්‍ය වගේම අසීරු අවස්ථාවේ දරුවා රැකගන්න කිසි සහයෝගයක් නොදුන්නු කණ්ඩායම දැන් මේ දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා. වැල් පාලමේ ඉගොඩ වෙන්න කලින්ම දරුවා අයිති කරගන්න වෙහෙසෙනවා. හැබැයි අප දන්නා හුණු වටේ කතාව අවසානයේ දරුවාගේ හිමිකම සැබෑ මව්ගුණේ ඇති අම්මාට ලැබෙනවා. පොතේ ගුරු මෙන්න මෙහෙම කියනවා. "දෙයක් වේ නම් යම් සුදුසාටම ලැබිය යුතුය. රියකරු මනාවූ ලැබිය යුතු සේමාශ්‍රිය." ඉතින් හුණු වටේ නාට්‍යයේ විනිසුරු අසඩක් වගේම ඔබත් නිවැරදි තීරණ ගන්න. මේ අතර ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් පසු ප්‍රදේශ කිහිපයකම එක්සත් ජාතික පාක්ෂිකයින් රතිඤ්ඤා දල්වමින් විවිධ සැමරුම් සංවිධානය කර තිබුණා. මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් එකම නායකත්වයේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණයි. ඔහු මිලේච්ඡයෙකුත් නෙමෙයි, ඔහු කයිවාරුකාරයෙකුත් නෙමෙයි. එහෙනම් අනිත් දේශපාලන නායකයන්ගේ තියෙන මිලේච්ඡත්වයයි කයිවාරු කෙලීමයි පමණයි. මේකටත් වඩා යහපත් තැනකට රටේ ජනතාවට යන්න නම් රනිල්ගෙන් තොර ලෝකයක් නැත. නිර්දේශපාලනී ජනාධිපති අපේක්ෂකෙක් වශයෙන් රනිල් වික්‍රමසිංහ හැමදෙනාම කියන්නේ අඩු ගානේ අභියෝගේ බාර අරගෙන මොන හරි කළා තිබෙනවා. හිතුවා මේ අභියෝගේ බාර ගන්න බැහැයි කියලා. නමුත් බාරගත් පුත්කලිය අද බය නැතුව ඉදිරියට ගමන් කරනවා. අනිත් අය එල්බෝද්දාගදා හිතනකොට මෙය වැඩ කරගෙන රනිල් වික්‍රමසිංහ ඉදිරියට ගමන් කරනවා. නිර්පාක්ෂික පොදු ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ ලෙස තමයි ඉදිරිපත් වෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.